Lollipop essay review channel එකට ඔයාලව සාතරයෙන් පිළිගන්නවා. Begin again drama එකේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. Funding was at the Ekudata, Lindroy Argena Abahama, a couple of Lupela Vage has Renagane, Aravivaha Jivites Arthakaragana Kramavalin, Palaviniakata Anua, Lindroy the Elangatisami Pagaragana. It in night Udiha Palangiti Pain Nagane, then a romantic video to Samipa Ven Hadanava. Kumari itin Mavagata taken Hituahama, Eka Harimal Ajitan of Adakiala, Aita itini, Evitrakneme, Evachanatika Hila, O Ahane, Mukakta Legenati Vedic. කියලා. ඉතින් ඇයි ඒ වෙලාවේදී ඇසිස්ටන්ට් එක බිස්නස් කෝල් එකක හිටිය නිසා ඒ ගැන කිව්වේ කියලා ෂේප් කරනවා. ඉතින් කෝල් එකත් අයින් කරලා තාලා ඇයි හැසිරෙන්න ගන්නේ අත් දෙක අතරේ දෙනව කියලා. කොහොම හරි රූම් එකේ බෙල් එක ගහන සද්දේ ඇහිලා ඔහු ගියාම ඇයි දෙවෙනි රීතිය මතක් කරගන්නේ වයින් වීදුරුවක් පීලා මනෝභාවය හදන්න පුළුවන් කියලා. ඉතින් ඔන්නේ යනුව එදා රෑය ඕගෙන් මත්පැන් බොන එක ගැන අහුවාම කවදාවත් පීලා නැහැ කියන්නේ. එහෙම කිව්වහම ඌට දෙන්න හිත මත් බැන් එක අයි කරලා වෙන වයින් වගේක් අරගෙන ගිහින් දෙන්න හදනකොට ඔහු ප්‍රතික්ෂේප කරන්නේ හොඳ සෞඛ්‍යයකට මත් බැන් හොඳ නෑ කියලා. කොහොම හරි විවාහය කරන්න ඕනේ චාරිත්‍රාක් විදිහට හරස් මත් බැන් කෝපයක් පානය කරන එක අතර ගන්න ඇයිට ඕනේ නැහැ කියලා ඇය තනියම බොන්න හදනවා. ඉතින් ලින්ඩෝයි ඒ වැඩේ කරන්න එපා කියලා ඇය ඔහුගේ කෝපයද පානය කරන්න හදනකොට ලින්ඩෝයි ඇගේ අතින් වීදුරුව අරගෙන පානය කරන්න ගන්නවා. හැබැයි අකමැත්තෙන් බොන නිසා එක උගුරට බීලා දානවා වගේම ඔහු හොඳටම මත් වෙලා ශරීරයේ ඇති පද්ධතියක් ගැන විස්තර කරමින් පැහැදිලි කරන්න ගන්නවා. හැබැයි ෆන්නින් නම් හිතුවේ වෙන දෙයක් වෙයි කියලා. ඉතින් ඇය අමාරුවෙන් කියන දේවල් අහගෙන ඉන්නේ. කොහොම හරි අන්තිමටම ෆන්නින් ඔහුගේ ළඟින් නැගිටිනකොට ඔහුගේ නළලේ ඇයගේ ඔළුව වැදුනහම මත්ගතියට එහෙමම නිින්ද යනවා. ඉතින් ඈ හැරවන්න බැලුවත් වැඩක් වෙන්නේ නැති වුනහම සිහිය තියෙනවද කියලාත් පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ඔහුගේ ෂර්ට් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඇඟ බලන්නත් හදලා ලැජ්ජාවෙන් අයින් වෙලා ඒක කරන්න බෑ විනීත කාන්තාවක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා හිතන්නේ. කොහොම හරි විහිළුවට ඔහුගේ මූණට ගහලා ඔහු කෑ ගහන්න ගත්තාම හිනා වෙමින් නැයි සතුටු වෙන්න ගන්නවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ උදේ ලින්ඩ්‍රෝයි ඇහැරෙද්දි ෆන්ඩින් මුණ දිහා බලන් ඉන්න විදිය දැකලා බය වෙලා හැරෙනවා. ඉතින් ඇය අහන්නේ කවදාවත් බීලා නැහැ කිව්වා නේද කියලා. ඇයි එහෙම අහනකොට උට ටිකක් බය හිතෙනවා. මේ නිසා ඊරෑ මුකුත් උනේ නැහැ නේද කියලා අහන්නේ. ඉතින් ඔහු මොන වගේ දෙයක් ගැනද අහන්නේ ඇහුවාම ඔහු අපහසුතාවයෙන් ඇය දිහා බලන්නේ වගේම ඇයි කියන්නේ ගෙදර ගියාම ඇය පාඩමක් කියලා දෙන්නම් කියලා. ඔන්න ඊළඟට පෙන්නන්නේ දෙන්න ගෙදර ඇවිත් ඇතුළට යන්න කලින් අත් දෙක අල්ලගෙන ඉති කෙනෙක් ඇවිත් වන්නින්ට කතා කරනවා. ඉතින් ඔහු දැක්ක ගමන් ලින්ඩ්‍රෝයිගේ අතත් අයින් කරලා ඔහු ළඟට ඇයි දුවගෙන යන්නේ වගේම ලින්ඩ්‍රෝයි කලබල වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ආව කෙනා එක්ක ෆන්නින් ගොඩක් සමීප විදිහට කතා කරන්න ගත්තාම ලින්ඩ්‍රෝයිට නම් ලොකු කුතුහලයක් තියෙන වගේම ඒ පුද්ගලයා ඇගේ ඔළුවෙන් පවා අත ගාත්තේ ලින්ඩ්‍රෝයිට නම් ඉරිසියාවක් ඇති වෙන්නේ. මේ නිසා උගුර පාදලා ඔහු ඉන්නවා කියලා ඇඟෙව්වහම තමයි ෆන්නින් අර ආපු කෙනාව ලින්ඩ්‍රෝයිට හඳුන්වලා දෙන්නේ. ඒ කෙනා සයිමන් වන අතර ඇගේ පොඩි මාමා විදියට හඳුන්වල දෙනවා. ඉතින් ලින්ඩ්‍රෝයි ළඟට ඇවිත් ඔහුගේ අතින් අල්ලගෙන තරහෙන් තද කරනවා වගේම අර සයිමන්ද ලින්ඩ්‍රෝයිගේ දිහා තරහෙන් බලාගෙන ඉන්නේ. ඊළඟට පෙන්නන්නේ ෆන්නින් සයිමන් අන්තිමටම ගෙදර ආවා කියලා සතුටු වෙද්දී ඇයිද එච්චරටම සතුටුද කියලා ලින්ඩ්‍රෝයි අහනකොටයි කියන්නේ අවුරුදු 10ක් ඉඳලා ඌ හිටියේ නැහැ. ඒත් එකපාරටම ආවේ මොන හේතුවටද කියලා හිතාගන්න බැහැ. කවුරුත් එන්න කිව්වත් ඒ අවුරුදු 10 ආවේ නැහැ කියලා. ඉතින් මේ වගේ තරුණ කෙනෙක් මාමා උනේ අයියා හත්තේ ඌ එයාලගේ ගෙදර ආයේ හදා වඩා ගත්තේ. ඉතින් මාමා කෙනෙක්ට වඩා සහෝදරයෙක් කියන්නේ. කොහොම හරි ඇය නැවත සයිමන්ව බලන්න යනවා කියද්දී ලින්ඩ්‍රෝයි ඉරිසියාව නිසා අහන්නේ ඔහුව තනියම දාලා යනවද කියලා. ඉතින් ඔහුට කිසිම කෙනෙක් බාධා කරන්නේ නැහැ. තනියම ඉන්න පුළුවන්. අනික රෑනිමේ නිසා කොහොමත් බය වෙන්න ඕනේ නැහැ කියන්නේ. ඉතින් ඔහු ඇයට සයිමන් ළඟට තනියම යන්න දෙන්න බැරි නිසා කියන්නේ එයාල අලුත බැඳපු ජෝඩුවක් නිසා අද පළවෙනි පාරටත් ගෙදර ආව හින්දා හොඳින් සූදානම් වෙලා පවුලේ අය ළඟට යන්න ඕන කියලා. ඉතින් ගෙදර අයගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඇයනම් කියන්නේ. පවුලේ අනිත් අය කෙසේ වෙතත් තාත්තා මෙයාලා දෙන්න දින පහක් අඳුරගත් එකට කිසිම දෙයක් නොකිව්ව නිසා ඔහු මොන වගේ දෙයක් හිතේ තියාගෙන ඉන්නවද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඒ වගේම සයිමන්
ඩයිමන්ඩ් පවුලේ දක්ෂම පුද්ගලයා විදියට හඳුන්වලා දෙන්නේ. ඒත් ඔහු ගැන කිසිම බයක් නැහැ. ඔහු ඇයට හොඳා විශ්වාසවන්ත කෙනා කියලා. ඊළඟට ගාවෝ කියලා ගෙදර ඉන්න සේවිකාවක් පළතුරු වගේක් එනත් තියලා දොර ළඟ යමක් හොයමින් යෙත්තේ ලින්රුයි කරන්නේ මේ කාන්තාව යාළ දිහා හොරෙන් බලනවා කියලා. ඇයව අල්ලලා පිටියට හේතු කරන එක. ඉතින් ඇයි කනගමන් හිටපු ස්ට්‍රෝබෙරි ගෙඩිය කටේ තියාගෙන බය වෙලා උදිහා බලන් ඉන්නකොට ඔහු ඒක කන්න ලං වෙනවා රහ ඇති කියලා. ඉතින් ඔහු ලං වෙලා කියන්නේ සේවිකාවට පෙන්වන්න හැදුවේ දෙන්න සමීප වැසුරු කරනවා කියලා. ඉතින් කොහොම හරි ඇයි සේවිකාව ඉන්නවද බලද්දී ඇයි ගිහින් කියලා දැක්කලා ඒක පෙන්නුවාම ඔහු hina වෙලා අයින් වෙනවා වගේම ඇයි නම් කියන්නේ සේවිකාව යමක් හොයමින් හිටියේ කියලා ස්ට්‍රෝබෙරි ගෙඩියක් කන්න දෙන එක. ඔන්න ඊළඟට පෙන්නන්නේ පවුලේ අය එකතු වෙලා කෑම වේලක් ගන්න හදනවා. කොහොම හරි ෆන්නින්ට සයිමන් ළඟින්ම වාඩි වෙන්න ඕනේ වෙලා මල්ලිට වෙන තැනක ඉඳගන්න කියනවා වගේම ඇය ඌත් එක්ක කතා කරද්දී ලින්රුයි අය දිහා බලලා අහක බලා ගන්නේ තරහින්. මේ අතරේදී ඌට මල්ලි කුඩම්ම වගේම තාත්තව දැක්කහම ඇය ඌන්ට දාලා තියෙන නම් මතක් වෙනවා වගේම සයිමන්ට බුද්ධිමත් කෙනා කිව්ව මතක් වෙලා ඌ දිහා බලන් ඉන්නවා. ඊළඟට පෙන්නන්නේ ෆන්නින් ලින්රුයිට සයිමන්ට කෑම බෙදනවා දැකලා ලින්රුයි කරන්නේ ඇයට කෑම බෙදන්න ගන්න එක. ඉතින් පවුලේ අය ඉන්න නිසා ඇයට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණාම සතුටින් පිළිගන්නවා. මේ අතරේදී කුඩම්ම කියන්නේ දෙන්නට ඉක්මනටම දරුවෙක් හදන්න කියලා. ඉතින් ඒ දේ ගැන එයාලා සැලසුම් කරනවා කිව්වහම කුඩම්ම සතුටු වෙලා ඇයට වැඩිපුර හොඳ කෑම කන්න කියන්නේ. ඉතින් මේවා කියද්දී තාත්තා නම් කියන්නේ ඕනාවට වඩා ඒ දේ ගැන කියන්න එපා. ඒ දෙන්නා දැනටමත් ආදරයෙන් ඉන්නේ. ඒ දේවල් හරි කාලෙදි ලැබෙයි කියලා. ඊළඟට පෙන්නන්නේ ෆන්නින් සයිමන් එක්ක කතා කරමින් ඉද්දී ආයි ලින්රුයිට ඉරිසියාවක් හිතිලා ඇයට කෑම වගේක් වඳුනට දානවා. ඉතින් ඇයි තෙල් අධික දේවල් කන්නේ නැහැ කියලා සයිමන් කියද්දී ලින්රුයි කරන්නේ ඒ කෑමකෑයට බලින්ම කවන එක. එතකොට ඇයට ප්‍රතික්ෂේප නොකර බලින්ම කන්න වෙනවා වගේම සයිමන් ඇය ගැන දන්න දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ කියනවා. කොමාරි ඇයට එළවලු වගේක්ද ලින්රුයි කන්න දුන්නාම ඇය එළවලු කන්න ආස නොකරන කෙනෙක් නිසා සයිමන් ඒ ගැනත් අහද්දී ඇය කරන්නේ අමාරුවෙන් කන්න ගන්න එක. ඒ වගේම ඇයත් ලින්රුයිට කෑම කවලා දෙන්න ඉතින් මාරම ආදරේ කරන කපල් එකක් වගේ හැසිරෙනකොට තාත්තා කුඩම්ම සතුටු වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ දෙන්න මුහුදු වෙරළ ළඟට ගිහින් කතා වෙන්නේ ලින්රුයි වැඩේ හොඳට කරනවා ඇයත් සර්ප්‍රයිස් වුණා කියලා. කොහොම හරි එතනට සයිමන් ඇවිත් කතා කරනකොට ලින්රුයි අන්න නොදී අල්ලගෙන ඉන්නවා ඔහුට පේන්න. ඉතින් සයිමන් ඇයි මැරි කරපු එකට එකක් දෙනවා. හැබැයි ඇයි මොන වගේ දේවල් වලට දැන් කැමතිද දන්නේ නැහැ කියලා දෙන්නේ. එතකොට ලින්රුයිගෙන් අහන්නේ ෆන්පින් කැමති දේවල් දන්නව ඇති කියලා. ලින්රුයි ඇයි කැමති දේ දන්නව කියලා ඌට ආදරය කරන එක වැඩිපුර කැමති කිව්වහම දෙන්න සයිමන් ඉස්සරහා ඇත්ත කපල් එකක් වගේ හැසිරෙන්න ගන්නෙ. කොහොම හරි සයිමන්ට ඒක තනියම කතා කරන්න ඕනේ කිව්ව නිසා ලින්රුයි එතනින් යනවා ඇයිද ඉක්මනටම එන්න කියලා. ඉතින් දෙන්න කතා කරනකොට ලින්රුයි මගක් තුරට ගිහින් දෙන්න දිහා බලන් ඉඳලා දෙන්න සතුටින් වැළඳ ගන්න දිහා තරහින් ඉරිසියාවෙන් බලන් ඉන්නේ. මේ නිසා කරන්නේ දෙන්න කෙවල් පැත්තට එනවා දැකලා වතුර මල ඔන් කරන එක. ඉතින් දෙන්න ඇයිති තෙමා ගන්නවා වගේම ලින්රුයි ගිහින් ඇයව ටවල් එකකින් ඔතලා පිහිටාන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඇයට එම්බිරිස්සාව ඇති එහෙම වුණොත් සංකූලතා ඇති වෙලා මුලේට බලපායි කියද්දී මේ දෙන්න ළඟින් සයිමන් ඉවත් වෙලා යනවා. කොහොම හරි ඔහු ගියාමත් ලින්රුයි ඇයගේ ඔළුව පිහිටාන්න ගන්නකොට ඇයි නතර කරලා දානවා වේලිලා කියලා. ඒ වගේම ඔහු අමුතු විදියට හැසිරෙන්නේ ඇයි ඇහුවාම ඇයිගේ මොකක් හරි අවුලක් තිබ්බා ඒ නිසා ඒ විදිහට කළේ වගේම සයිමන් එක්ක මොනවද කතා කළේ කියලා ඉරිසියාවෙන් අහන්නේ. කොහොම හරි ඉතින් මේ දෙන්නට සැබෑ කපල් එකක් විදියට දෙමව්පියන් නෑදෑයෝ ඉස්සරහා හැසිරෙන්න වෙන එක ගොඩක් ටෙන්ෂන් එකක් ඇති වෙනවා කියන්නේ පුංචිම පුංචි මිස්ටේක් එකක් නොකර ඉන්න ඕන නිසා. ඉතින් මේ කරදර වලින් මිදෙන්න කාමරේට වෙලා හවස් වරුවේ ඉමු කියලා ඔහු කියනවා. එහෙම කිව්වහම ඒ කියන්නේ එනම් අද දවසම බැරෑරුම් විදියට හිතන්න වෙයි කියලා. එතකොට ඔහු කියන්නේ වැඩි හිතන්න එපා මම පිමිණිතා ගන්න කියලා.
ඔන්න ඒතරේ ෆන්ඩින් කාමරේ ඉදිපන්දම් පත්තු කරලා ඔහු එනකොට ඉන්න ඕනි විදිහ ප්‍රැක්ටිස් වෙනවා. කොහොම හරි ඔහු ආවහම ඉදිපන්දම් ටික දැක්කලා ඇයි දිහා බලන් ඉඳලා බිමට ගිහින් නිදාගත්තාම ඇයිගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඒ නිසා කවුරුත් කාමරේට එයි කියලා ගෙන්න ගන්න හැදුවත් ඔහුනම් කියන්නේ කාමරේ ලොක් කරලා තියෙන්නේ කියලා. ඉතින් දොර ලොක් කරා නම් වෙන දෙයක් කරන්න හිතුවේ නැද්ද කියලා ඇයි ඉනා වෙලා විහිළුවට කිව්වේ කියන්නේ. ඊට පස්සේ ඔහු ගණන් නොගෙන නිදාගත්තාම ෆන්ඩින් කරන්නේ ඇඳේ තඟලමින් ඉඳලා තුන්වන රීතිය වන ක්‍රියාශීලී හා උදාසීනත්වය කියන එක අනුගමනය කරන්න හදන එක. ඒ අනුවයි හොඳටම නිඳ ගිහින් වගේ ඇඳේ බිමට වැතිලා ඔහුගේ ළඟ නිදා ගන්නවා. ඉතින් ඇයි ටික ටික ලං වෙtti ඔහු අයින් වෙනකොට ඇයි කරන්නේ ඔහුව වැළඳ ගන්න එක. ඊට පස්සේ ඇයට හිතෙන්නේ ඔහු කිස් කරයි කියලා. ඒත් අන්තිමටම ඇයට හෙළවෙන්න බැරි වෙන්න ගැට ගහලා තානවා වගේම ඇයට කිරිවීතුරුවක් අරන් එන්න ගියාම සයිමන්ව මුණ ගැහිලා කියන්නේ ඔවුන් දෙන්නගෙන් සයිමන්ට ඉවත් වෙන්න කියලා. හැබැයි සයිමන් නම් දෙන්නගේ සම්බන්ධය අමුතුයි කියලා තේරිනා නිසා කියන්නේ දෙන්නගේ සම්බන්ධය මොකක් වුණත් කාටවත් ඇයට රිතන්න ඊට දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ලින්රුයිද කියන්නේ මම කවදාවත් ඇයට රිතන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලින්රුයි කාමරේට යද්දී ඇයට හොඳටම නිින්ද ගිහින් තියෙනවා දකින්නේ වගේම ඇයි කලින් දවසක නිදාගෙන ඉඳී හීනෙන් බය වුණා පවා ඌට මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඌට මතක් වෙන්නේ සයිමන් කිව්වා ලින්රුයිව ඇයි විවාහ කරගත්තත් ඒ තරම් විශ්වාස කරනවා කියලා නම් පේන්නේ නැහැ කියලා. කොහොම හරි ඔහු ඇයගේ ඔළුව අතගාලා ගිහින් නිදා ගන්නවා. ඊළඟට පෙන්නන්නේ ෆන්ඩින්ගේ විවාහ උත්සවයේ දවසේ විවාහයේ වීඩියෝ කරන්න දුන්න මාධ්‍ය වේදිනියට එදා ඇහිලා තියෙනවා ෆන්ඩින් හා ලින්රුයිගේ විවාහය ව්‍යාජිකක් කියලා. මේ නිසා ඇය අපහසුතාවයෙන් ඉන්නේ මොකක්ද කරන්නේ කියලා. ඔන්න ඊළඟට පෙන්නන්නේ ෆන්ඩින් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඇයටම බනිනවා නිදිපැති බීල වගේ ඊයරෑ නිදාගත්තා දරුවෙක් හදන්න උත්සාහ කරන එක මෙච්චර අමාරු එකක්ද? අලුත් වෙළඳනාමයක් ගොඩනගනවටත් වඩා ඒක දුෂ්කර වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ප්‍රීතිමත් විවාහයක් සඳහා ඇති හතරවෙනි රීතිය උදෙම ක්‍රියාත්මක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ අනුව ගෞමි ශිප එක ගලවගෙන ලින්රුයි ඉන්න හරියට ගිහින් අමුතු විදියට හිටගෙන ඔහුට කතා කරනවා. ඉතින් ඔහුට ගෞමි ශිප එක දාන්න කියද්දී ඔහු වැදගත් කෝල් එකක හිටිය හින්දා ඇයට පොඩ්ඩක් ඉන්න කියන්නේ. ඊට පස්සේ කෝල් එක ඉවර කරලා ඔහුට රෝහලට යන්න වෙනවා කියනවා. ලබන සතියෙම පිසි ඒ නිසා රෑට ගෙදර ඉන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ තනියම ශිප එකත් තාගෙන ඇවිත් ඇය අහන්නේ සතියෙම තනියම ඉන්න ඕනේද? අපි විවාහ වුණා විතරයිනේ ආදරෙන් ඉන්නවා වගේ පෙන්නන්න ඕනේනේ. ඔහු ගියොත් ගෙදර ආයෙටත් ඒ දේ පෙන්නන්න බෑ කියලා. ඉතින් ඔහු ඇයගේ තාත්තට කියලා පැහැදිලි කරලා දෙන්නම් කියන්නේ. ඒත් ඇයි තනියම කුටුකුටු ගන්නේ ඇයට තව දේවල් ගොඩක් කරන්න තිබුණා කියලා. ඇය මොනවද කියන්නේ අහලා ශිප එක ගැන මොකක්ද කිව්වේ අහද්දී ඇයි කිසි දෙයක් නැහැ කියලා ඔහුට පිට වෙලා යන්න කියන්නේ. ඉතින් ඔහු ගියාම ඇය බලාපොරොත්තු වුණ විදියට දරුවෙක් හදන වැඩේ මගහැරුණ නිසා අවුලෙන් යනවා. ඊට පස්සේ පෙන්නන්නේ ෆන්ඩින් සයිමන් එක්ක ඔෆිස් එකට එද්දී අර වාර්තාකාරිනිය සයිමන්ව පෙරලගෙන යන්න ගිහින් දෙන්නම වැටෙනවා. කොහොම හරි ඇය නමින් CEO වන අතර ඇය ෆන්ඩින් එක්ක කතා කරන්න එන්නේ ඇය ළඟ ව්‍යාජ විවාහය ගැන රෙකෝඩ් කරපු එකක් තිබිලා පෙන්වන්න. කොහොම හරි රෙකෝඩ් එක බිම වැටිලා තිබිලා සයිමන් ඇහිඳගන්නේ ඇය එතනින් දුවපු නිසා. ඉතින් සයිමන් ඒක ඇති දේ අහන්න ගන්නකොට ෆන්ඩින්ට තේරුම් යන්නේ ඇය හා ලින්රුයිගේ කටහඬවල් ඇහින්නේ කියලා. මේ නිසා රෙකෝඩ් එක ඉක්මනටම අර ගන්නවා. කොහොම හරි ලූපන්නින් CEO හම්බ වෙනවා වගේම රෙකෝඩ් එකේ ඇති හැමදේම විනාශ කළා කියලා ආපහු දෙන්නේ. ඉතින් මේ තරුණිය අවුරුදු 5ක් ඉඳලා වාර්තාකාරිනියක් වුණත් ඇයි ප්‍රසිද්ධ අයගේ උපදූප විතරයි වාර්තා කරන්නේ. මේ නිසා කිසිම ත්‍යාගයක් ලබා ගන්න වෙන්නේ නැහැ කියලා ඩයිසින් ගෲප් එකේ ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකේ ස්ථාවර මුදලකට රැකියාව කරන්න එන්න වගේම වැටුප දෙගුණ කරනවා කියන්නේ ෆන්ඩින්ගේ රහස මේ වාර්තා කාරිනිය දන්න නිසා ප්‍රශ්නයක් වෙයි කියලා හොඳටම දන්න හින්දා. ඒ වගේම රහස සම්පූර්ණයෙන්ම ඔළුවෙන් අයින් කරගන්න කියන්නේ. මේ වෙලාවේදී වාර්තාකාරිනියගේ බොස් කතා කළාම ෆන්ඩින් කෝල් එක අරගෙන ඇයි රැකියාවෙන් ඉවත් වුණා කියලා එතනින් යනවා. ඒ වගේම CEO කියන වාර්තාකාරිනියද රැකියාවෙන් ඉවත් වුණා කියලා බොස් ටිකේ ගහන්නේ. ඊළඟට පෙන්නන්නේ ලින්රුයි රෝහලේදී රින් එක ගලවල
කියලා තියෙනවා වගේම ඔහුගේ විවාහය ගැන අනිත්‍යයිද කියන්න එපා කියලා ડોක්ටර් බෝටත් මතක් කරලා දෙන්නේ ෆන්ඩින් අනිත්‍යයි මේක දැනගෙන ඔහුගේ වැඩවලට බාධා වෙනවට කැමති නැහැ කියලා ඊළඟට පෙන්නන්නේ ඒ තරයේ ෆන්ඩින්ගේ පවුඩයයි එකට එකතු වෙලා ඉති ලින්රුයි විවාහ වෙලා තවස් කිහිපයක් ගිහිල්ලා රැ වැඩ කරන්නේ අනේකට කුඩම්මගේ ගහනවා ඒ වගේම ෆන්ඩින්ට වයින් බොන්න එපා දරුවන්ට හොඳ නැහැ කියලා සුබඳ රක්ත බොන්න දෙනවා වගේම ෆන්ඩින් කැමති ගෑනු ළමෙක්ටද පිරිමි ළමෙක්ටද කියලා ප්‍රශ්න අහන්න ගත්තාම අකමැත්තෙන් ඒ දේවල් අහන් ඉන්නේ ඊළඟට පෙන්නන්නේ පහුවදා දවසේ ෆන්ඩින් ඔෆිස් එකේදී ලින්රුයිට මැසේජ් එකක් දාලා ගෙදර එනවද කියලා අහන්න හදලා ආයි මැසේජ් එක නොදා ඉන්නවා කොහොම හරි එතරේ කට්ටිය එකට කැම ගන්නේ මේ පාරත් ලින්රුයි නැතුව මොකද ඔහු රැ වැඩ නිසා ඒ තාත්තා එකෙන් අහන්නේ දෙන්න රණ්ඩු වුණාවත් කියලා ඔහු අදත් නැති හින්දා ඉතින් ඔහු ඇත්ත එක රණ්ඩු වෙලා කියලා හිතලා කියන්නේ හොඳ පිරිමියෙක් ඇයිට නැති වෙයි එහෙම කළොත් කියලා මොකද ලින්රුයි කියන්නේ හොඳ කෙනෙක් නිසා එතකොට පෙන්නන්නේ ලින්රුයි එනවා ඒ වගේම සයිමන් කියන්නේ ෆන්නින් කිව්වනේ අද ඔයා එන්නේ නැහැ කියලා ඉතින් දැන් දෙන්න විදි දෙකකට දේවල් කරන කියන නිසා දෙන්න අතර හොඳ සම්බන්ධතාවයක් නැහැ කියලා කට්ටියටම තේරුම් යන්න කලින් ලින්රුයි කියන්නේ මම ගෙදර ඉන්න හිතුවේ නැහැ ඇඳුම් ටිකක් අරගෙන යන්න ආවේ කියලා ඊට පස්සේ ෆන්ඩින් ළඟට ගිහින් කනට ලං කරලා සයිමන්ටත් ඇහෙන්න කියන්නේ හොඳට කෑම ගන්න බිසි එක නැති වුනහම ඇයි ළඟ ඔහු ඉන්නම් කියලා ඉතින් ඇයත් ඒ විදියට හරි කියලා උත්තර දුන්න නිසා ඔහු එතනින් යනවා හැබැයි ෆන්ඩින් නම් හිතේ අවුලෙන් ඉන්නේ කියලා තේරෙනවා ඔය අතරේදී අය කෑම කාලේ ඉවර කරලා තනියම කල්පනා කරන්නේ හදිසියෙම ආපු එක අමුතුයි ගෙදර ඇවිත් නවතින්නෙත් නැයි කියලා. එතකොට ඇයිගේ මල්ලි වන ෆන්යූ ඇවිත් කියන්නේ මල්ලි රෝහලට කතා කරලා ලින්රුයි ගැන අහලා තියෙනවා. මේ නිසා දැනගෙන තියෙන්නේ අද ලින්රුයි වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් ලින්රුයි ඇයව අපහසුතාවයට පත් කරන්න බැරි නිසායි ඇඳුම් අරගෙන යන්න ආවි කියලා ඒ වෙලාවෙදි කිව්වේ. ඒ හින්දා ඇයට මූලිකත්වය අරගෙන කටයුතු කරන්න කියලා ඇයට රෝහලට යන්න කියන්නේ අන්තිමටම මල්ලිගේ කතාව හංගින්න බැරුව ඔහු එළවලා දානවා වගේම මල්ලි කිව්ව විදිහට ඇය රෝහලට යනවා ඔන්න රෝහලට ගියාම දකින්නේ ටැන් පින් ඉන්නවා ඒ වගේම ඇයගේ තාත්තට සර්ජරි එකක් කරන්න වෙනවා කියන්නේ ඉතින් ලින්රුයි ඇයගේ තාත්තගේ සර්ජරි එක සංවිධානය කරන්න ඕන නිසා පිටතට ගියා වගේම ඔහුම සර්ජරි එක කරනවා කිව්වත් කියලා ෆන්ඩින්ගේ ඉරිසියාව වැඩි කරන්න හදනවා. ඒත් ෆන්ඩින් කියන්නේ එයාගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්. ඉතින් රෝගීන් හා රෝගීන්ගේ පවුලේ අයව බලන එක ඔහුගේ යුතුකමක්. ඒ නිසා ඇයගේ තාත්තා ගැන සැලකිලිමත් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඊට පස්සේ ටැන්පින් ෆන්ඩින්ව අවසන්නේ රෝහලේ අය ඔහු විවාහ වෙලා කියලා දන්නේ නැහැ. ඇයි ඔහු ඒක හංගන්නේ? ඒ ඩිවෝස් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා තියෙන බයිට නේද කියලා කියන්නේ. එතකොට ෆන්ඩින් තරහින් නැව අල්ලගෙන ඉන්නකොට වෙන ડોක්ටර් කෙනෙක් ආවහම සන්සුන් වෙනවා වගේම මේ ડોක්ටර ටෙන්පින්ව හඳුනාගන්නේ ලින්රුගේ පවුලේ විශේෂ සමාජිකයෙක් කියලා. එහෙම කිව්වහම ඒ තරහෙන් ලින්රුගේ කාමරේට යනවා. ඉතින් ඇයි දකින්නේ ඇත්තටම ඔහුගේ ඇඟිල්ලේ මුත්ත නැහැ කියලා. ඉතින් ඇයි ඌට කියන්නේ ඔයා කිවිසුමේ විදියට දේවල් කරනවා ඒත් ඔයා වෙන කාන්තාවන්ගේ කේක් ලබා ගන්න එයාලට කරුණාවන්ත වෙනවා කියලා. ඉතින් ඇයි මතක් කරන්නේ ඔහු ගෙදර ඉන්නේ කවදද කියලා හැමෝම ආත්ති ඔහු PC කියනකොට එකපාරටම ගෙදර ආපු සිදුවීමෙන් ඇය අපහසුතාවයට පත් වුණා කියද්දී ඇයගෙන් සමාව ඉල්ලනවා ඔහුගේ වැරද්ද කියලා. අලුතින් බැඳපු ජෝඩුවක් කියන්නේ අතින් අල්ලන් ඉන්න එකම නෙමෙයි. අපි අලුත බැඳපු ජෝඩුවක් වගේ පේන්නේ නැහැ. මොකක් හරි වුණොත් ඔයාගේ වරද කියලායි කියන්නේ. ඉතින් ලින්රුයිට හිතා ගන්න බෑ ඇත්තට මේක ඔහුගේ වරදක් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට පෙන්නන්නේ අර CEO කියන තරුණිය ඩයිසින් ගෲප් එකට ආව ගමන් ආයිසරයක් සයිමන්ගේ ඇඳුමට තේ වගයක් කලලා විනාශ කරනවා. ඉතින් මෙතනට එන ෆන්ඩින් කියන්නේ බොස්ව අසතුටට පත් කරපු නිසා ඇයගේ බෝනස් කපනවා කියලා. ඊළඟට පෙන්නන්නේ ලින්රුයි ඔහුගේ මිතුරු ડોක්ටර් කෙනෙක්ගෙන් අහනවා අලුතින් විවාහ වුණ අය හනිමුන් එකේදී කොහොමද ඉන්න ඕන කියලා. ඉතින් අර ડોක්ටර් කියන්නේ කවදාවත් විවාහ වෙලා නැති නිසා ඒ ගැන දන්නේ නැහැ කියලා. හැබැයි මෙහෙම දෙයක් කියනවා ගැඹුරු සම්බන්ධයක් තියෙන්න ඕන කියලා. එතකොට ડોක්ටර් බෝ ඌට කෑ ගහන්නේ විකාර කියවෙනවා කියලා. ඉතින් ලින්රුයිගේ විවාහය දිගටම රහසක් විදියට තියාගන්න බැරි වෙයි කියනකොට ලින්රුයි ඒ ගැන කල්පනා කරලා ඩයිසින් එකට ඇව හොයාගෙන යනවා. ඒ අනකොට ෆන්නින් වැඩ කරනවා දැකලා බලන් ඉන්නවා වගේම ඇය උරුව දැකලා ආවේ ඇයි අහනකොට ඇය වැඩ කරන විදිය
බලන්න ඕනේ වුණා කියන්නේ. ඉතින් ඔහු හැමතිස්සෙම පිසී කියන හින්දා අද වැඩ නැත්ද කියලා අහන්නේ. ඔහු අද නිවාඩු දවසක් කිව්වාම ඇය එනකන් ඉන්න කියලා ඇයගේ වැඩවලට යනවා. ඉතින් ඉන්ෆිනිටි ප්‍රොජෙක්ට් එක ගෘහ භාණ්ඩ සම්බන්ධ එකක් නිසා ඇය ගෘහ භාණ්ඩ වගයක් පරීක්ෂා කරන්න ගන්නවා. කොහොම හරි වැඩ ඉවර වෙනකම්ම ලින්රුයි බලාගෙන ඉන්න අතරේදී ෆන්නින්ගේ මල්ලි දකින්නේ ලින්රුයි ඇවිත් ඉන්නවා. ෆන්නින් වැඩ ඉවර කරලා ඇත්තේ ඇය එනකොට ගොඩක් රැ වෙලා තිබුණත් ඒ වෙනකොටත් ඔහු බලාගෙන ඉන්නවයි දකින්නේ. ඉතින් ඇයව ගෙදරට එකගෙන යන්න ආවේ කියලා ඔහු යමක් ගැන හිතුවා කිව්වාම මෝල් එකේ කරන්ට් එක නැති වෙනවා. ඉතින් ලින්රුයි බයේ ඇයව අල්ල ගන්නවා වගේම මල්ලි මැසේජ් එකක් දාලා ඔහු මේ දේ කලේ කියන්නේ. ඉතින් ඔහු දොරත් වහලා ගිහින් නිසා දැන් මේ දෙන්නට උදේ වෙනකම්ම මෙතන ඉන්න වෙනවා. මේ නිසා ඉන්න පුළුවන් තැනකට ඔහුවත් එකගෙන යන්නේ. ඔය අතරේදී ලින්රුයි ඇයව බය කරන්නත් හැදුවාම ෆන්නින් ඔහුගේ වැඩවලට බය නොවී වෙන පැත්තක් තියා බලලා බය වෙලා කෑ ගහලා දුවන්න ගන්නකොට ලින්රුයිද බය වෙලා ඇයගේ පස්සෙන් දුවනවා. ඉතින් ඇය ඔහු බය වෙලා ඉන්නේ කියලා දැක්කාම හිනත් යනවා. ඒ වගේම ඔහු බය වුණ පාරට ඇයගේ අතින් අල්ලන් යද්දී ඒ ගැන ඔහුගෙන් අහනකොට කියන්නේ ඇය බය වෙනවට ඔහු කැමති නැහැ කියලා අතීවත් කර ගන්නවා. ඉතින් ඔහුට බය වෙන්න එපා ඇය ඉන්නවා කියනකොට ලින්රුයි නම් බයෙන් ඉන්නේ කියලා පිළිගන්න පොඩ්ඩක්වත් සෝදානම් නැහැ. ඉතින් දැන් මෙතන තියෙන සෝභායම එකේම ඉඳගන්න බැහැ විකුණන්න තියෙන ඒවා නිසා. ඒ හින්දා විවේක කාලයේදී සේවකයින්ට ඉඳගන්න තියෙන සෝෆා එකේ වාඩි වෙලා ඔහුටත් එතන ඉඳගන්න කියන්නේ. ඉතින් දෙන්න එක වාඩි වෙලා එතන තියෙන චිප්ස් වගේක්ද කන්න ගන්නවා වෙන කන්න දේවල් නැති නිසා. ඒ වගේම ලින්රුයි යමක් කියන්නද උත්සාහ කරලා මොනවා හරි දෙන්න කරමු කිව්වාම ෆන්ඩින් කලබල වෙනවා. ඊට පස්සේ ලින්රුයි කම්මැලි කම නැති කරගන්න පුංචි ගේම් එකක්ද කරන්න ගන්නවා. ඉතින් තරගයෙන් දිගින් දිගට පෙරදුන කෙනාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න මගහරින්නවත් බොරු කියන්නත් බැහැ. ඒ නිසා දෙන්නට දෙන්නව හොඳින් අඳුර ගන්න ඒකෙන් අවස්ථාවක් ලැබෙනවා කියලා ඔහු කියන්නේ. ඉතින් දෙන්න එක ඔන්න සෙල්ලම් කරන්න ගන්නවා. පළවෙනි වටේ ලින්රුයි පෙරදුන නිසා ඇයට කිසිම ප්‍රශ්නයක් අහලා දැනගන්න ඕනේ නැහැ කියන්නේ වගේම ඒ වුණත් ඇයට ටැන්පින් ගැන ඔහු ඉතන දේ දැනගන්න ඕනේ වෙනවා. ඉතින් ටැන්පින් ගැන ඌට හැඟීමක් නැහැ වගේම ඇයගේ තාත්තගේ රෝගය සුවපත් කරන්න ඕනේ උනේ කියනවා. දෙවනි වටේදී ලින්රුයි පෙරදුනාම ඇය අහන්නේ ඔහු ඇයව බඳින්න කැමති උනේ ඇයි කියලා. ඉතින් ඇයට උදව් කරන්න ඕනේ උනා කියන්නේ. කොහොමහරි තුන්වෙනි වටේ පටන් ගත්තාම ඇයි පෙරදිලා ඔහු ඇයගෙන් සීරියස් විදියට ප්‍රශ්නයක් අහන්න ගන්නවා. ඇයි මාව බඳින්න මෙච්චර කැමති වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. ඇයි හිතින්නම් හිතන්නේ ඔයාගෙන් මට දරුවෙක් ඕන නිසා කියලා. ඒත් ඒ දේ ඇයට කෙලින්ම කියන්න බැරි නිසා කියන්නේ ඔහු එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් පවත්වන්න ඕනේ නිසා කියලා. ඒක කිව්වහම නම් ලින්රුයිට අපහසුතාවයක් ඇති වෙලා නිදිමතයි කියන්නේ. එහෙම කිව්වහම දෙන්න එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න ගන්නවා. ඒ අතරේදී ඇයට ඕකේ උරහිස උඩත් නින්දත් යනවා. ඉතින් ලින්රුයි ඇයව ඇරවන්න හැදුවත් ඒක ලේසි නැති නිසා එහෙමම ඉන්න දෙනවා. කොහොම හරි උදේ ලින්රුයි ඇහැරුණාම දකින්නේ සේවිකාවක් එනවා. ඒ නිසා ඌ නිදි වගේ ඇස් දෙක පියාගත්තාම ඇය ඇවිත් ෆන්නින්ට කතා කරලා ඇහැරවෙනවා වගේම බොරුවට නිදන් ඉන්න ලින්රුයිව ඇය තට්ටුවක් තාල ඇහැරවෙනවා. ඉතින් දෙන්න එළියට යන ගමන් ඇය අහන්නේ නිදි වගේ මවා පෑවා නේද කියලා. ලින්රුයි එකපාරටම ෆන්නින්ට කියන්නේ උදේ ආහාරය ගන්න ඌත් එක්ක රෝහලට යමු කියලා. ඉතින් ඒකට ඇයත් කැමති වෙලා ඒකට යනවා. ඒ වගේම රෝහලට ගිහින් ඇය ඌගේ අතින් අල්ලගෙන එකට කෑම ගන්න යමු කිව්වහම ඌ ඊට එකඟ වෙලා එකගෙන යන්නේ. මේ අතරේදී රෝහලේ පිරිස මේ දෙන්නව දැකලා කලබල වෙනවා. මේ නිසා ෆන්නින් කවුද ඇහුවහම ඇය වයිෆ් විදිහටත් ඌ හඳුන්වලා දෙනවා. ඒකට නම් ඔහුට කැමති කෙල්ලෝ කලබල වෙනවා ඔහු විවාහ වෙලා නිසා. ඉතින් දෙන්න එකට කෑම ගන්නකොට පවා හැමෝම කතා වෙන්නත් ගන්නවා. සමහර අයට තියෙන කුතුහලයට ඔහුගේ වයිෆ්ද කියලාත් අහන්න ගන්නේ. ඊට පස්සේ ඇයි කියන්නේ මෙතන ඇයි කවුද කියලාවත් අඳුරන්නේ නැහැනේ කියලා. ඉතින් ඇයව කට්ටියට හඳුන්වලා දෙන්නද ඇහුවාම ඇයට ඒ දේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඌව ලූ ෆන්නින්ගේ හස්බන්ඩ් විදියට හඳුන්වන්න ඕනේ නැහැ. ඩොක්ටර් ලීන්ගේ වයිෆ් විදියට හඳුන්වනවට කැමති කියලා. ඉතින් ඔහු විවාහය ගැන කාටවත් කිව්වේ නැත්තේ අවධානයේ දිනා ගන්නවට ඇති අකමැත්තට කියලා ඇයගෙන් සමාව ගන්නවා. ඒ විතරක් නෙමෙයි මුත්ත පළඳින්නේ නැත්තේ
ශල්‍ය වෛද්‍යවරුන්ට ආභරණ පළඳින්න බැරි නිසා ඒ තනි වෙලාවට පළඳිනවා කියලා ඔහුගේ අතේ ඇති මුද්ද පෙන්නනවා. ඉතින් ෆන්නින් කියන්නේ රෝහලේති දාන්න ඕනේ නැහැ, ගෙදරදී පැලඳගෙන හිටියොත් ඇති කියලා. ඒ වගේම ඇයට වැඩි වැඩක් අද කරන්න නැහැ කියලා ඔහුත් එක්ක ඔහුගේ අතින් අල්ලගෙන සගෙයින් ඉන්න තැනට ගියාම ඔවුන් දෙන්නවත් පුඩි ගහලා පිළිගන්නවා වගේම හැමෝම ඒ වෙලාවේදී අඳුර ගන්නවත් එක්ක. ඊට පස්සේ ලින්ද්‍රෝයි ඇයගේ අතට තට්ටුවක් දාලා වැඩි දෙයක් තියෙනවා කියලා සම්වර්ගෙන යන්නේ. ටැන්පින්ගේ තාත්තා සර්ජරි එක කරලා මේ රෝහලේ ඉන්න හින්දා ෆන්නින් ඔහු එක්ක කතා කරමින් ඉද්දී ටැන්පින් ඇවිත් කෑ ගහන්නේ ඇයගේ තාත්තව ෆන්නින් බලන්න ආව එකට. ඒ විතරක් නෙමෙයි, ටැන්පින් නිතරම ඇය එක්ක ලින්ඩුයිට රණ්ඩු වෙන නිසා ලින්ඩුයි ගැන වර්ණනා කරමින් කතා කරලා දෙන්න හොඳ යුවලක් විදියට හඳුන්වනවා ටැන්පින්ට ඉරිසියාවක් හිතෙන්න. ඉතින් එහෙම කියනකොට ටැන්පින් ෆන්නින්ව එළියට ඇදගෙන ආවහම ෆන්නින් ඇඟිල්ල ඇති මුත්ත පෙන්නමින් කියන්නේ ඔයා කවුද කියලා ඇහුවොත් කියන්න ලින් මහත්මියගේ මිතුරිය කියලා තවත් අවුසල දාලා එතනින් යන්නේ. ෆන්නින් ගෙදර ගියාම මල්ලිගෙන් අහන්නේ ඊයරෑ උනේ මොකක්ද කියලා වගේම ඔහු කරපු වැඩේට ස්තුති කරන්නත් කියන්නේ. ඉතින් ෆන්නින් කියන්නේ කරපු දෙයට ස්තුති කිරීමට ඔහු ටයිසන් ගෲප් එකේ මූලස්ථානයට යවලා පිළිගැනීමේ නිලධාරී තනතුරු කරන්න ඕන කියලා. ඒක කිව්වහම මල්ලීට තරු පේන්නේ පැය 24ක්ම හිටගෙන ඉන්න වෙන නිසා. ඊළඟට පෙන්නන්නේ අර ටැන්පින් ලින්ද්‍රුයිව හම්බ වෙන්න ඇවිත් තියෙනවා තාත්තා ඩිස්චාර්ජ් කරලා නිසා සමුගන්නාව කියලා. ඉතින් ඇය අමුතු විදියට හැසිරෙනවා දැක්කහම ලින්ඩ්‍රුයිට අපහසුතාවයක් දැනෙනවා වගේම ඩොක්ටර් බෝධ ඒ විදිහට බලන් ඉන්නවා. කොමාරි අන්තිමටම ලින්ඩ්‍රුයි එක පින්තූරයක් ගන්න ඕනි කියලා එක එක විදිහට ඉඳලා පින්තූර ටිකක් ගන්නවා. අන්තිමටම තව ලෙට්ටු බලන් ඉන්නවා බලන්න යන්න ඕනි කියලා ඔහු පිට වෙලා යන්නේ. ඒ වගේම පින්තූර ටික බැලුවාම දකින්නේ ඩොක්ටර් බෝ ලින්ඩ්‍රුයිව ඉවත් වෙන විදිහට පින්තූර ටික අරගෙන තියෙන්නේ කියලා. ඉතින් තරහින් කෑ ගහමින් ඇයි පිට වෙලා යන්නේ. ඔන්න එතාරය ලින්ඩ්‍රුයි ගෙදර එන නිසා ඇයි ප්‍රීතිමත් විවාහයක් පවත්වාගෙන යන්න තියෙන උපදේශ මාලාවේ පස්වෙනි රීතිය අනුව ලින්ඩ්‍රුයිට හොඳ කෑමක් පිළිගන්වන්න තමයි හදන්නේ. ඉතින් ඇය මහා අයියෙන් හිනා වෙමින් ඉද්දී ඔහු ගෙදර ආවහම තනියම හිනා වෙන එක ගැන අහද්දී විහිළුවට හිනා වුනේ කියනවා. ඒ වගේම හදපු සුප් එකක් බොන්න කියන්නේ. ඒ අතරෙදී ඇය වොෂ් එකක් දාන්න යනවා. කොහොම හරි සුප් එක හොඳයි කියලා ඔහු දෙකම බොන්න ගන්නේ. ඉතින් බීලා ඉවර කරාම ෆන්නින් ටවල් එක ගේන්න අමතක වුණා කියලා ඔහුගෙන් ඉල්ලත් ගන්නවා. ඉතින් ලින්ඩ්‍රුයිට ඇතුළට යන්න අපහසු නිසා ටවල් එක කොසමිටක් හරහා ඇය ළඟට යවන්නේ. ඉතින් ඇය ළඟට ඇවිත් එන්න කිව්වහම ඔහු පිට වෙලා යද්දී ෆන්නින් කියන්නේ ආවේ නැත්තම් මම එළියට එනවා කියලා. එතකොට ඔහු ටවල් එක ඉක්මනටම ඇයගේ ඔළුව උඩට දානවා. ඊළඟට ලින්ඩ්‍රුයිට රස්නයක් දැනෙන්න පටන් අරගෙන අමාරු වෙලා එහාට මෙහාට යමින් වතුර බොන්න ගන්නේ මොකක්ද උනේ කියලා හිතමින්. ඔය අතරේදී ඔහු ආයි වතුර බොන ගමන් ඉත්තේ ෆන්නින් එළියට එති දකින්නේ ඔහු සුබ්බඳුන් දෙකම ඉවර කරලා කියලා. ඒකට ඇයට පුංචි හිනාවක් එනවා වැඩේ හරි නිසා. ඒ වගේම ලින්ඩ්‍රුයිට හොඳටම තිබහයි කියලා මේ විදියට වතුර බොන්න ගන්නකොට සුප් එකට යමක් දාලා නිසා මේ විදියට වෙන්නේ කියලා දන්න ෆන්නින් කරන්නේ ඇයිගේ කොණ්ඩෙට අලුත් ෂැම්පු වගේක් දැම්මා සුවඳ බලන්න ඕනේද කියලා ඔහුගේ ඇඟේ එල්ලෙන එක. ඒත් ඔහු ඇයි විවත් කරලා දාන්න හදන්නේ තවත් ඉන්න බැරි නිසා. ඒත් ඇයි ඔහුව අල්ලලා ඇයටත් රස්නේ කියලා හැසිරිලා ඔහුටත් අඩිය දානව නේද කියලා අහලා ඔහුව කොහොම හරි පොළඹව ගන්න උත්සාහ කරනකොට ඔහු ඇයව ඇඳ උඩින් තිබ්බහම ඇයට නම් හිතෙන්නේ දැන් හිතපු දේ වෙයි කියලා. ඉතින් ඔහු ඇයට කිස් එකක් දෙන්න ලං වෙන්න ගන්නවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.